ඒලා මාත් එක්ක ඉන්නව ඉතාම දඩබ්බර චරිතයක්. ඇයි කියන දේ අහන්නෙම නැත්තේ? මොනවා කරන්න දන්නේ චරිතේනේ. සැබෑ ජීවිතේදීත් ඒ විදිහට කියන දේ අහන්නේ නැද්ද? සමහර වෙලාවට. හැබැයි එච්චරම දරු නෑ මල්ලි. වස්තු කියන චරිතය ගැන මොකද හිතෙන්නේ? ඒ චරිතය හරි අමාරුයි තේරුම් ගන්න. ඒක මට මුලින් සෑහෙන අමාරු නෑ. හැබැයි ඒ කැරක්ටර් එක ඇතුලේ මම ජීවත් වෙන්න ගද්දි ඒක මාරාතල. මේ නිදහස් කැරක්ටරයක් මේ චරිත, ඒ කියන්නේ චරිතේ විසිරෙනවා. පැති කීපයකට විසිරෙනවා. ඒක හරි විඳිනවා මං. ඉස්සරහට නිර්වාණයට මොකක් වෙයිද? ඒක මල්ලි කියන්නම් බෑ. ඒක බලන්නම වෙනවා. ඒ කියන්නේ අපිට කුතුහලයක් දනවන විදිහ දෙයක් ඉස්සරහට වෙන්නේ. ලොකු චේන්ජස් ටිකක් වෙයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ වස්තු හොඳ වෙයි කියන්න බෑ. දන්නේ අද දවස ගැන මොකද හිතෙන්නේ? අද දවස ගැන ගොඩාක් සතුටුයි. මගේ මේ ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක, ක්‍රිකට් මැච් එක, ආටිස් කෙනෙක් විදියට. ඉතින් එඩින්බ්‍රෝ ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ විදියට කට්ටිය එකතු කරලා. සියලුම අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට, සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ විදියට කට්ටිය එක්රැස් කරලා. මේ විදිහ ජීවිතේ මේ ස්ට්‍රෙස් කාලෙක, ගොඩාක් මානසික පීඩාව විඳින කාලෙක මේ විදියට එකතු කරලා සතුටු කරනවාට. අද දවසේ දිනුම පෙරදුම ගැන මොකද හිතන්නේ? පරදින තැනක් දිනුමක් තියෙනවනේ. හැම වෙලාවෙම දිනන්නේ නැහැ. පරදින තැන තවත් දිනුමක් තියෙනවනේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. සහභාගීවම තමයි වැදගත්. මේක අපි එන්ජොයි කරනවා. බලමු try එකක් දෙන්න. හැබැයි වස්තුට අනුව නම් දිනන්නම ඕනි. දිනේ නැත්නම් කේස් එක. බොහොම ස්තුතියි ඇවිත් ඒක තුරාට. ජයවා. බොහොම ස්තුතියි මල්ලි.